අයිබෝවන් අද අපේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙනෙන සිදුවීම් පෙළට පාදක වුණු කතාව සත්‍යයක්ද මිත්‍යාවක්ද කියලා විනිශ්චය කිරීම ඔබට බාර කරමින් අපේ වීඩියෝ ආරම්භ කරනවා මේ නරඹා ඔබ සිතන දේ පිළිබඳ අපිට කියන්න ඊජිප්තුවත් එහි ජීවත් වූ පාරාවොත් ඒ වගේම පිරමීඩ පිළිබඳවත් ඔබ නොයෙකුත් කතා අසා ඇති වඩාත්ම ප්‍රසිද්ධතම පාරාව රජු ලෙස අවිවාදෙන් කතාබහට ලක්වුණු ටුටන්කාමුන් රජු ගැනයි අද අපේ සටහන මිය යන විට අවුරුදු 19ක් මේ තරුණ පාරාව රජු මෙතරම් ප්‍රසිද්ධ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ 1922 දී හොවර්ඩ් කාටර් කියන පුරාවිද්‍යාඥයා සහ ඔහුගේ කණ්ඩායම ටුටන්කාමුන් රජුගේ සොහොන් ගැබ සොයා ගැනීමෙන් පසුව මේ සොයා ගැනීම ඊජිප්තු ඉතිහාසයේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කිරීමට හේතු වුණා විතරක් නෙමෙයි නිව්යෝක් ටයිම්ස් වගේ ප්‍රසිද්ධ පුවත්පත්වල ප්‍රධාන පුවත බවට පත් වුණා මේ සොහොන් ගැබ තුල තිබී සොයාගත් වස්තුව තරම් ප්‍රමාණයක් අන් කිසිදු පිරමීඩයක සොහොන් ගැබකින් හමු වී නැහැ රන්නාලේපිත ප්‍රතිමා ඇඳ පුටු වගේම තනි රත්තරනේ නිම වූ බොහෝ භාණ්ඩද ටුටන්කාමුන්ගේ සොහොන තුල තිබී හමු වුණා දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සොහොනක් තුල මොකටද මේ තරම් වස්තුවක් තැන්පත් කරන්න කියලා වසර 3500කට පමණ පෙර ජීවත් වූ පාරාව විශ්වාස කළා මරණින් මතු සදාකාලික ජීවිතයක් ඇති බව ඒ වගේම මරණින් මතු සැපවත් ජීවිතයකට අවශ්‍යද මෙලොවෙන් රැගෙන යා හැකි බවත් ඔවුන් විශ්වාස කරා අන්න ඒ නිසායි මෙලොවදී පරිහරණය කළ භාණ්ඩ සොහොන් ගබ තුල ගබඩා කරේ මේ බව ඊජිප්තුවේ පුරාණ ග්‍රන්ථයක් වන මලවුන්ගේ පොත එහෙමත් නැත්නම් Book of Dead හි සඳහන් වෙනවා මේ පොතේ මමි සකස් කරගන්න ආකාරය වගේම මරණින් මතු සදාකාලික ආත්මයකට යෑමට අවශ්‍ය මන්ත්‍ර ආදියත් අඩංගුයි 1922 දී ටුටන්කාමුන්ගේ සොහොන ගවේෂණයෙන් පසු කෙටි කලක් තුල ඒ කියන්නේ අවුරුදු 5ක් තුල සොහොන ගවේෂණය කළ කණ්ඩායමේ සිටි 4 දෙනෙකු නොසිතූ ලෙස මිය ගියා මේ මිය යාම් වලට හේතුව ටුටන්කාමුන්ගේ සාපයක් යයි ප්‍රසිද්ධ මතයක් ගොඩනැගුණා මේ මතය ගොඩනැගෙන්නට මූලිකම හේතු වුණේ සොහොන් ගැබ තුල ලියා තිබුණු එක් වැකියක් ඒ තමයි මගේ දේහයට බාධා කරන්නන්ට සාප වේවා ඔවුන්ට ගින්නෙන් ජලයෙන් හා පලිබෝධයන්ගෙන් වින වේවා යන්නයි 1922 දී සිදු වූ මූලික කැණීමෙන් පසුව 1923 දී මෙම කැණීම සිදු කිරීමට මූල්‍ය ශක්තිය සැපයූ ලෝඩ් ජෝර්ජ් හර්බර්ට් මදුරු විස නිසා මිය යනවා ඒ වසරේදීම ටුටන්කාමුන්ගේ සොහොනට ඇතුළු වූ ජෝර්ජ් ජේ ගුල්ඩ් මිය යන්නේ උණ රෝගය නිසාවෙන් මේ මරණයන්ගෙන් ටික කලකට පසු ඒ කියන්නේ 1928 දී පමණ ගවේෂණ කණ්ඩායමේ තවත් සමාජිකයෙකු වූ ඒ.සී. මේස් මිය යන්නේ නියුමෝනියාව සෑදීමෙන් ඉන් වසරකට පසු ඒ කියන්නේ 1929 දී රිචඩ් බෙතෙල් නම් සමාජිකයා හුස්ම හිරවීමෙන් නින්දේදීම මිය යනවා මේ සියලුම මරණයන් දෙස බලා සිටි අපි කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස් කතාවේ නිර්මාතෘ සර් ආතර් කොනන් ඩොයිලි ප්‍රකාශ කරන්නේ මේ සියලුම හදිසි මරණයන්ගේ හේතුව ටුටන්කාමුන්ගේ සොහොන ආරක්ෂා කළ ආත්මයයි කියලා තවත් අපූරු සිදුවීමක් තමයි මරණයට පත් වූ සමහරුන් මරණයට දින කීපයකට පෙර නරියන් දැක තිබීම ඉතින් මෙහි තිබෙන සම්බන්ධය තමයි ඊජිප්තු මිත්‍යා කතාවන්ට අනුව නරියෙකුගේ රුවක් ඇති අනුබිස් සියලුම සොහොන් ගැබ්වල බාරකාරයා වීම කෙසේ වෙතත් බොහෝ දෙනා මේ මරණයන්ට හේතුව ලෙස සලකන්නේ ටුටන්කාමුන්ගේ සාපයක් නම් නෙමෙයි මේ මරණයන් බොහොමයක් සොහොන් ගැබ තුල වූ විෂ දිලීරයක් වන ඇස්පර්ජිලස් දිලීරය නිසා සිදු වූ බවයි විද්‍යාඥයන්ගේ මතය ඉතින් ටුටන්කාමුන්ගේ සොහොන ගවේෂණය කළ පුරාවිද්‍යාඥ කණ්ඩායමේ මරණයට හේතුව සාපයක්ද නැද්ද කියන එක විනිශ්චය කිරීම ඔබට බාරයි ටුටන්කාමුන්ගේ සොහොන් ගැබ තුල ඔහුගේ මරණින් මතු සැපවත් සදාකාලික ජීවිතයකට අවශ්‍ය කරන සෑම දෙම ගබඩා කර තිබුණා මේ අතර විවිධ ආහාර වර්ගද තිබෙනවා ආහාර රස ගන්වන්නට අවශ්‍ය කරන ලුණු සුදු ලුණු ලූණු ගම්මිරිස් වගේම රටින්දිත් තිබෙනවා වඩාත්ම පුදුමේ දනවන ඒ වගේම ලොව පුරා පුවත් නැව සොයා ගැනීමක් වුණේ සොහොන් ගැබ තුලින් සොයාගත් අවුරුදු 3500ක් පැරණි මීපැණි අඩංගු මැටි භාජනය ඒ මීපැණි අවුරුදු 3500ක් වත් නරක් නොවී තිබීම විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුවක් වුණා මේ පිටුපස තිබෙන විද්‍යාත්මක හේතුව මොකක්ද අපි දැන් බලමු ඒ ගැන
මීපැණි තුල තිබෙන අවම ජල ප්‍රමාණය වගේම තමාගේ වටපිටාවෙන් ජලය උරා ගන්නට මීපැණි වලට තිබෙන හැකියාව නිසා මීපැණි තුල සිටින බැක්ටීරියා විජලණයට ලක් වෙනවා. ඒ නිසාම මීපැණි තුල බැක්ටීරියා වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම මීපැණි තුල මීමැස්සන් මගින් නිෂ්පාදනය කරන ග්ලූකොනික් නම් අම්ලය පවතිනවා. මේ නිසා මීපැණි තරමක ආම්ලික ගතියකින් යුක්තයි. මීපැණි කිසිදා පරිභෝජනයට නුසුදුසු නොවීමට තවත් හේතුවක් තමයි ඒ තුල හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සුළු ප්‍රමාණයක් අඩංගු වීම. මේ හේතු සියල්ලම නිසා ටූටන්කාමුන්ගේ සොහොනෙන් 1922 දී සොයාගත් අවුරුදු 3500ක් පැරණි මීපැණි මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පැවතුනා. මීපැණිවල මේ සුවිශේෂී ගුණ අපේ මුතුන් මිත්තන් දැන සිටි නිසාමයි මීපැණි තුලදමා මස් වේලන්නට වගේම විවිධ එළවලු පළතුරු ගබඩා කර තබන්නටත් මීපැණි යොදාගත්තේ. ඒ ගැන හිතනකොට නම් අපේ පැරණි දැනුම් පද්ධතිය ගැන පුදුමත් හිතෙනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ලබා ගන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. අපේ channel එකත් එක්ක එකතු වෙන්න අපිව subscribe කරන්නත් වීඩියෝ එකට ලයික් කරන්නත් කියලා අපි ඔබට ආරාධනා කරනවා. තවත් මෙවැනිම වීඩියෝ සටහනකින් නැවතත් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.